ඊළඟට මේකත් නිබන්ධනයට සම්පූර්ණ කරගන්න එකතු කරගන්න බුද්ධත්වයෙන් පස්සේ කොපමණ කාලයක් බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරාද? අවුරුදු 45ක්. අවුරුදු 45 වසක් මුළුල්ලේ දම්සක් දෙසුවා. දම්සක් පැවැත්තුවා. හරි. ඊළඟට වෙහෙර විහාර. වෙහෙර විහාර කොහෙද පිහිටලා තිබ්බේ? බොහෝ වෙහෙර විහාර සුන්දර වන ලැහැබ්වල. සුන්දර පරිසරයක් තුල. ඒ කියන්නේ නදී තීරයන්, උයන්, ඊළඟට ඒ වගේ පොවැව් පොකුණු, කඳු ගිරි සිකර, ඊළඟට ගල්ලෙන් කෙත්යායවල්, මෙන්න මේ වගේ ස්ථානවල. හරි, අපි බලමුකෝ කොහොමද මේ අවස්ථා මේ ස්ථානවලට බුදුරන් වහන්සේ සම්බන්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට ධර්ම දේශනා පැවැත්වුවේ සමහර අවස්ථාවල කෙත්යායවල් වල, කසිබාරද්වාය සූත්‍රයේ වගේ උදාහරණ තියෙනවා. ඊළඟට ජීව කඹවුවේදී තව සූත්‍ර දේශනා කරා. ගංගා තීරවලදී විවිධ දහම් කරුණු පැහැදිලි කරා. අපි බලමු මේ වගේ අවස්ථාවලට උදාහරණ ටිකක්. දැන් මෙතන ඔන්න පැහැදිලි කරනවා ඊළඟට පළවෙනි වස් කාලය. දැන් අපි වස් කාලයේ ගත කරපු අවස්ථා ටික බුදුරජාණන් වහන්සේ වෙනම පැහැදිලි කරලා තිනවා. මෙන්න මේ සියලු ස්ථාන පරිසරයට සම්බන්ධයි. අපි බලමු වස් කාලය ගත කිරීමේ පළමු වස් කාලය කොහෙද ගත කරන්නේ? කොහෙද කියන්න බලන්න. බරණැස ඉසිපතන මිගදායේ. ඔව්, ඉසිපතන මිගදායේ. මිගදායේ. දැන් මෙන්න මෙතන කෙටි ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි මේ මිගදාය කියන්නේ අබේ භූමියක්. කාටද අබේ භූමියක් උනේ? මුවන්ට. මුවන්ට. ඒක හොඳට මතක. ඒක තමයි මිගදාය කිව්වේ. මිගදාය. මිග කියන්නේ මුවන්ට. මිගදාය. ඊළඟට 2, 3, 4 මෙන්න මේ කියන වස් කාලවල මෙන්න මේ වස් කාල ගත කරේ කොහෙද කියලා ඊළඟට කතා වෙන්නේ. 1, 2, 1 නෙවෙයි 2, 3, 4 කියන වස් කාල ගත කරේ කොහෙද? වේළුවනාරාමේ. වේළුවනාරාමේ. මෙතනත් කෙටි ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. මොකද්ද? දැන් මෙතන මිගදාය කියන්නේ මොකද්ද? මුවන්ගේ අබේ භූමිය. මේවා මතක තියාගන්න අනිවාර්යයෙන් විභාගෙට ඇහෙන තැන. ඊළඟට වේළුවනාරාමයේ සම්බන්ධයෙන් කෙටියෙන් ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් තැනක්. නිබන්ධනෙත් ඒක අහලා තිනවා. ඒක සම්පූර්ණ කරගන්න. ලේනුන්ගේ අබේ භූමියක්. මේ වේළුවනාරාමයේ පිහිටලා තිබ්බේ කොහෙද? ලෙහෙනුන්ගේ අබේ භූමියක. ලෙහෙනුන්ගේ අබේ භූමියක්. අබේ භූමියක ලෙහෙනුන්ගේ අබේ භූමියක තමයි පිහිටලා තිබ්බේ වේළුවනාරාමයේ. ඊළඟට පස්වන වස් කාලේ ගත කළේ කොහෙද? කූටාගාර ශාලාවේ. ඔව්, විශාලා මහනුවර කූටාගාර ශාලාවේ. ඒකේ විශේෂ කතාවක් අපිට හමු වෙන්නේ නැහැ. ඊළඟට 6 වන වස් කාලේ ගත කළේ. මේවා ඉතින් ටිකක් මතක තියාගන්න වෙනවා. කෙටි ප්‍රශ්න අහන්න පුළුවන් තැන් තමයි මේ මකුල පර්වතයේ. මකුල පර්වතයේ 6 වෙනි වස් කාලයේ ගත කරනවා. මේවා නම් ඉතින් ටිකක් මතක තියාගන්න ඕනි. කියවලා කීපවතාවක් අහලා හරි මතක තියාගන්න ඕනි.